තොර තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණු තමන්ගේ ස්ථාවරයන් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුහුණට මුහුණ කරන විවාදයක් තමයි හොඳම විවාදය. අනිකුත් ආසියානු අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රටවල්වලත් යුරෝපයේ හැමතැනමත් මෙවැනි විවාද පැවැත්වෙනවා. ඒක දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රෙෆරල් සංවිධානය මෙහෙයවපු විවාදයට ආවෙනේ මගහැරියා. ඒ වෙලාවේ ඩලස් සලහ පෙරමැතිතුමා කිව්වේ නාම යෝජනා බාරගෙන අවසන් නැති නිසා එතුමා ඉදිරිපත් වුණේ නැහැ කියලා. දැන් එහෙමනම් දැන් නාම යෝජනා බාර දෙල ඉවරයි. කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් දැන් විවාද කරන්න පුළුවන්. බොරු හේතු කියලා මගහරින්න නම් එපා වුණ මෙච්චරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සජීවීව විවාදයකට එන්න තනියම බය නම් අපිට පුළුවන් අර හෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ලබා දෙන්න. අයියාව ළඟ තියාගෙන තව තව විශේෂඥයෝ ළඟ තියාගෙන උනම් අපි එහෙම අවස්ථාවකුත් ලබා දෙන්න අපි කැමතියි. එහෙම නැත්නම් දැන් පවුල කණ්ඩායම සූදානම් කරලා ආස්ට්‍රෝ ඕඩියන්ස් කියන අවස්ථාව ලබා දෙන්නත් අපි කැමතියි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ විවාදයට එන්නේ තනියම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බය නම් මේකට එන්න කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව උනම් අයියව ළඟ තියාගන්න පුළුවන්, වෙනත් උපදේශකයෝ ළඟ තියාගන්න පුළුවන්. අපි බලමු. එතකොට ඒක රටේ ජනතාවට තේරෙයි. එහෙම හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ ජනතාව ඉස්සරහා තමන්ගේ දර්ශනය, දැක්ම, චින්තනය, ප්‍රතිපත්තිය හෙළිදරව් කරන්න කියන එක කාගෙන්වත් ණයට අරගෙන නෙමෙයි මාත් මේ අවස්ථාවේදී මම කියනවා.